ඇතරම අද සතුරු දවසක් මොකද අපි පක්ෂයක් විදියට අපි අද අපේ කටයුතු ආරම්භ කරනවා වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න මේ අවස්ථාවේ ඇත්තටම මේ මම හිතන්නේ අපි අලුත් අයට අපේ තරුණ පරම්පරාවට අපි හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ ජන බල ජන මතයත් එක්ක ඉතින් හැමෝම හිතනවා නම් මාලිමාවට JVP එකට මේ ලැබිච්ච ජනමරවත් එකම ඒගොල්ලන්ටම මේ පාර්ලිමේන්තුවේ 225 න් පුරවන්න පුළුවන් කියලා අපි ඒකට අභියෝගයක් කරලා තමයි අද මේ අපි මේ දවස්වල අපි මේ කටයුතු කරන්නේ අපි තේරුම් ගත යුතු කරුණු රාශියක් තියෙනවා ඒ තමයි රටේ ජනාධිපතිතුමාම පත්වෙච්චි පලියට ඊතුරු 225ම ඒ අයගෙම රජයෙන් ඒ අයගෙම පක්ෂයකින් පිටවන්න කියන එක පත් කරගන්න කියන එක අපි මේ වෙලාවේ ඇත්තටම සලකා බැලිය යුතු නැති කරුණක් කියන එක මොකද මේ රටේ ජනාධිපතිතුමා වුණා කියලා රට පාලනය කරන්න 225ක් අපි ගෙනියන්නේ යම් හේතුවක් මතනේ එතකොට එතනදී අපි දැකිය යුත්තේ මේ රටේ පක්ෂය කුමක්ද කියන එක නෙවෙයි අපි සලකා බැලිය යුත්තේ මොකද පක්ෂය තුල බලලා මිනිස්සු ඡන්දය දුන්නොත් ඉතිරි කාලය අපේ ඉදිරි પરම්පරාවට අගාධයට මිසක්ක වෙන දෙයකට යන්න වෙන්නේ නැහැ. එතනදී මම දකින්නේ මේ වෙලාවේ පත් වෙලා අපි මේ මෙච්චර කාලයක් අතීතේ පත් වෙලා ආපු සෑම රජයකම අය කරලා තියෙන දේවල් දිහා බලපුවාම විවේචනයක් නෙවෙයි මම පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින නිසා මගේ අදහස මේ මම දක්වා සිටින්නේ. මොකද අපි කොළඹ ගත්තාම මේ කොළඹ තියෙන මිනිස්සුන්ගේ දරිද්‍රතාවය මිනිස්සුන්ගේ තියෙන ජීවන චක්‍රය තුළ මිනිස්සුන්ගේ අපි තේරුම් ගත යුත්තේ මේ අපි සඳළු තලවල ඉන්න මිනිස්සු ගැන නෙවෙයි. අපි තේරුම් ගත යුත්තේ අපි මේ පල්ලෙහා මට්ටමේ ජීවිතයේ ජීවත් වෙන දරිද්‍රතාවෙන් ජීවත් වෙන මිනිස්සු ගැන. අද ගත්තාම එක රැයක් නිදි යන්නේ shift ක්‍රම දෙකකට. මාරු ක්‍රම දෙකකට. මොකද ඒ ගෙදර ඒ තරමට ඉඩ නැහැ. තාත්තා රාත්‍රියට වැඩට ගියොත් ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා නිදි යනවා. තව කොටසක් අනිත් වෙලාවට නිදා ගන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තියෙන්නේ මේ අපේ ඇති කරගත්ත මේ සමාජ රටාවේ සහ මේ දේශපාලනික වටපිටාවේ වටපිටාවේ තියෙන වරදක්. අපි ඒක ඉස්සෙල්ලම නිවෘද්ධි කරන්න ඕනේ. එතකොට මේ කොළඹ වෙසෙන මේ කාන්තාවන් මේ දරුවන් විඳින අතිමහත් දුක්ඛිත ජීවිත තියෙනවා. අපි මේ මම කාන්තාවක් විදිහට මේ දැන් මං ඉදිරිපත් වෙලා මේ පාර්ලිමේන්තුවට ඉල්ලන්න හදන්නේ අපිට හම්බ කරන්නවත් අපේ පක්ෂය පෝෂණය කරන්නවත් අපි පක්ෂයේ නම ගෙනියන්න කියන එකවත් කියලා හිතනවා නම් කවුරු හරි ඒක වැරදි. මොකද මේ 76 අවුරුද්දක් අපි 79 අවුරුද්දක් ගැන අපි කතා කරනවා. නමුත් ඒ කාලය තුල පත්වෙච්චි රජයකින් අපේ රටට සංවර්ධනයක් ගෙනලා මේ රටට කරන්න පුළුවන් උපරිම දේවල් තියෙද්දි මේ මිනිස්සු මේ හැමදාම කරන්නේ හොරෙක් අල්ල ගන්නවා හොරා කියනවා. ඒ ක්‍රමවේදී අපි මෙතනින් ඉහළ නවත්තන්න ඕනේ. අඩුම තරමින් මේ පත්වලා ඉන්න පාලක එයා කවුරු වුණත් මොන රජේ වුණත් මම එක දෙයක් ඉල්ලා සිටිනවා. කරුණාකර මේ රටේ දියුණුව හදන්න ඕන නම් මේ හොරා කියන මේ හැමදාම ෆයිල් ටික උස්සගෙන මේ දඟලන නාඩගම දැන් හරි නවත්තන්න ඕනේ. මෙතන පත්වන පාර්ලිමේන්තුවේදී හරි මේක නවත්තන්න ඕනේ. මෙතන එහෙම නොවුනොත් ඒ එන ආණ්ඩුව අවුරුදු 5ක් වේවා 2ක් වේවා 3ක් වේවා ඒගොල්ලෝ කරන්නේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය හදන එක නෙවෙයි. අර පරිගැනීම තුල කුහකත්වයේ තුල මිනිස්සුන්ගේ යටගියාව මර මර යටගියාව අතීතයේ ඇදගෙන ඒ මිනිස්සු මේ කරන දේ අපි මේ විගඩමක් මේ නාඩගම නවත්තන්න ඕනේ. අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඒ කාලේ කිව්වා 225ම එපා කියලා. එහෙනම් දැන් 225ම අලුතෙන් පත් කරගන්න. ඒ 225ට මං හැම කෙනාගෙන්ම ඉල්ලා හිටිනවා මේ පත්වෙච්චි රජෙන් මේ JVP මේ මාලිමාව මේ හැමෝගෙන්ම නෙවෙයි මේ ඒ රජයෙන් වෙන්න කියන එක නෙවෙයි අනිත් සෑම පක්ෂයකත් බුද්ධිමත් උගත් තරුණ වේවා මැදිවිය වේවා ඕනම කෙනෙක් මේ තැනින් පත් කරලා යවන්න කියලා ඡන්දේ පාවිච්චි කරන්න කියන එක නම් මං ඉල්ලා හිටිනවා අවධාරණයෙන්ම. මොකද අපි මේ අතීතයේ කරපු මෝඩකම් නම් කරන්න එපා. මේ මිනිස්සු හොරා කියන තැනට ගෙනියන්න එපා. අලුත් චරිත දාලා මේ බුද්ධිමත් චරිත දාලා මේ 225 සම්පූර්ණ කරලා මේ රට අඩුම තරමින් මේ මිනිස්සුන්ගේ ලංකාවේ ආර්ථිකය ගොඩනංගන්න මේ විශේෂයෙන්ම කොළඹින් පිටපළාත්වලට තියෙන ප්‍රශ්න නෙවෙයි මේ කොළඹට තියෙන්නේ. ඒ කොළඹ තියෙන ප්‍රශ්න වලට ඇත්තටම විසඳුම
යුතුකමක් මේ පත්වලා එන නායකීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන්න පුළුවන් කැබිනට් එකම නෙවෙයි මේ ප්‍රශ්නෙට විසඳුම හොය යුත්තේ සියලුම මන්ත්‍රීවරුන්ට තියෙන වගකීමක් අන්න ඒ නිසා මම ඉල්ලා සිටිනවා හැමෝගෙම මේ 225 පත් කළ යවනකොට අඩුම තරමින් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවලා මේ රටේ මේ දියුණුව මේ ආර්ථික සංවර්ධනය මේ කාන්තාවන් මේ දරුවන් ගැන හිතලා මේ රට හදන්න උදව් කරන්න කියලා මේ ඡන්දය ඥානාන්විතව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණ